සුබ උදෑසනක් වේවා සීරු දෙනාටම අද මාධසාකච්ඡාට පැමිණ උබ සිරු දෙනාම ඉතාම ගෞරුවවෙන් පිරිගන්නවා. දැන් මැතිවරණ උණුසුම ටිකෙන් ටික රටපුරා ජනතාවට දැනන්න පටන්ගෙන තිබිරම්. සිංහ අවුරුත් අවුරදදෙන් පස්සේ ෆේස්බුක් ජනාතිපතිරයාගේ සිහින පොඳවෙන හැටිත් මහපොලවේ ජනාතිපතිවරයා තෝරණ සටන ආරම්භ වෙනවත් සමගම මේරටේ ශක්තිමත්ම දේශපාන පක්ෂය ැටියට සමගි ජනබලවේගය ඕනෑම මැතිවරණයක් ජෑග්‍රහණයෙන් කෙළවර කරන්නට පුළුවන් ශක්තිමත් පක්ෂයේ බවත් ජනතාව දැකගන්න අවස්ථාවක් ලැබෙයි. ෆේස්බුක් එකේ මොනුවකරත් අන්තිමට සටන තියෙන්නේ මහපොළොේ බව කවුරු කවරුත් තේරුන් ගත යුතුති වෙනවා. මේ ජනාධිපතිවටන සටන ආරම්භ වෙනකොට පක්ෂ ගණනාවකටම අත්තලා තිබෙන ඉරණම ඉතාම සෝචනී යයි. අපි දකිනවා ජනාධිපතිවරය නායකත්තේ දෙන සිරිකොත පක්ෂ මූලස්ථානය මකුණුගැල් බැඳිලා. එවගේම නෙළුම්මාවතේ පොහොට්ටු කාරයාලයේ කණ්ඩායම් ගණනාවකට බෙදිලා කට ගිහින් තිබෙනවා ඒ පක්ෂය ඒ තරමට මත්ද පල්ලම් බැහලති වෙනවා. දාාලිපාරය පක්ෂකාර්යාලය කොයිවෙලාවෙත් දුරවල්වල ඉබ්බොදාල තමයි අපට දකින්න ලැබේම. පැළවත්ත තියන පක්ෂ කාරයාලය දිහා බැලුවත් ෆෙස්බුක් කැම්පේන් එකින් ගොඩ යන්න දගරන හැටිතමයි ඒ හැමතැනැකින් අපි දකින්. සමග ජනබලදේගේ සෑම මට්ටකම මට්ටමකම සංවිධාන කටයුත්තු සිදුකරමින් රට පුරාම ජනතාව ඒක්‍රරාශී කරගනිමින් දැවැන්ත බලවේගයක් බවට දැම් පත්වෙලා තිබවා. රටම බංකොලොත් කරපු බංකොලොත් පොහොට්ටු අනාත කඳවුරේ කට්ටියට නම් වෙන මගක් නැති බවත් අන්තිමට අලිවල්ගේ එල්ලිල හරි දිවිලෝහහි යන්න පුුවන්දයි බලනක තමයි අද උන්ට ඉතුරුවෙලා තියෙන එකම විකල්පේ. වසර ගනාවක් තිස්සේ. න් පරදිද්ධි පරදිද්ධත් ආරක්ෂා කරපු තමන්ගේ පක්ෂේ පක්ෂිකයෝ රැකගන්න බැරිවුණු පුද්ජලයෙක් අනුන්ගේ පක්ෂයක් ආරක්ෂා කරයි කියලා හිතරව නම් ඒක තමයි විසයක්වනි සේවසේ විශාලම දේශපාන්න්න රැවටිඉල්ල බවට පත්තෙන්නේ. රනිල් මහත්‍යකි කරයල්ලිලා ගොඩයන් හදන පොහොට්ටු අනාත කඳුරේ කට්ටියට නම් මේ දවස් වල අලිවල්ගේ එල්ලිලා යනකොට ඇට වදින සුලග පවා සැපැයි කිය තමයි දැනෙන්නේ. අලිවල්ගේ අත හැරලා බිමට වැට හම තමයි ඒ අයට තේරෙන්නේ ඉතුරු ටික. හාර්ථික ගාථකී බලේට කියන කැම්පෙන් එකේදී ලීක්වාන් යුල මාතීල් මොහොමටල ගැන ප්‍රකාශ කරමින් ඒ අයට ආරදුන්නොත් රත හදන හැටි කොහොම වෙයිද කියලා එදා දේශපාන වේදිකාවේ කතා කරපු අය බලේට විල්ලා ුරුදු දෙකක් ැනකොට කියපු දේවලුත් අපිට හොඳට මතකයි. මේ පාරත් ජනාජිපතික කරේල්ලිලා ගොඩයන්න දගලන මේ ආර්ථික ගාතකීන්ට අන්තිමට කියන්න වෙන්නේ. රනිල් අපිෝ කරකවල අතෑරිය එවගේ මොකක් උනාධ කියලා අපට හිතාගන්නත් බෑකිීනේවතමයි. කලක් ගියාට පස්ස අපට හන්න වෙන්න කියන එක ඉතාම පැහැදිරී. මොනවුනත් අපි සතුරු වෙනවා අපේ විපක්ෂ නායකතුමා පාසැල්වලට බස්ටලත පරිත්‍යාග කරමින් ගම්බද පාසැල් සොයාගෙන ගිහිල්ල සූරු පන්තිකාමර ලබාදමින් රටවටේ යනකොට ආණ්ඩුවටත් මැතිවරණ බිය දැනෙන්න්න පටන්ගෙන ළමා මන්ද පෝෂණ ඉතා ඉහල මට්ටමක පවතින බවත් ලක්ෂ සංක්‍යාත දරුපිරිසක් පාසැල් යන්නේ බඩගින්නේෙ බවත් විපක්ෂ නායකතුමා ප්‍රධාන විපක්ෂය විසින් කරපු හඬනැගීමට අවධහනය යොමු කරලා තමන්ගේ රජ්ජයේ අවසන් මාසකී පේදිහරි ප්‍රේමදාස ප්‍රතිපත්ති ක්‍රියාත්ම කරමින් දරුවන්ට දිවාහාරය ලබාදීමට කල්පනා කිරීම ගැන ප්‍රධාන විපක්ෂයේ හැඩිට අපි එක පැත්තකින් සතු වෙනවා. මෙ දිවාහාරය එක ශ්‍රේණයේ සිත පහස්ස්‍රේණිය දක්වා දරුවන්ට තමයි ලබා දෙන්නේ ළමා පූව සංවර්ධනය උදෙසා අපි කියනවා අද වෙනකොට එකම පවුලේ පිවිධ සයිනිිවල ගෙනගන්න දරුවෝ පාසැල් ලන්නේ බඩකින්නේ. එනිසා මේක පහස්සයිනියට සීමා නොකර අනෙකු දරුවන් කෙරෙහිත් ලබා දෙන්න සුදුසු කාලයක් කියනක අපි විශේෂම අ්ඩුවට මතක්ර. එවගේ රසාගිනික පොහර තහනන් කරන්න ගත්ත හිතුවක්කාර අමනෝත්‍ය තීරණයෙන් පස්සේ අන් කවරදාකටත් වැඩිය වීගොවී නැතුරු සමස්ත ගොවීන් එවගේ සමස්ථ කුෂිකර්මාන්තය නිරත වී සිටින පරිසත් වැවිලිකර්මාන්තය නිරත වී සිටිනත් පිරිසත් බරපතල අර්ගුතකාරී තත්ත්යකට මේ වෙන කොටත් මොන දීල තිබෙන. අපි දන්වා ලෝක ජනගහනයෙන් එකකට වැඩි පිරිසක් වෙසෙන්නේ ආසියානු කලාපේ බව. මේ ආසියානු කලාපේ වීගොවි දැනට ඉතාම වැදගත් තැනක් හිමියේනවා. ලංකාවේ කුෂිකර්මාන්තතිය ජියවනෝපාය කරගත්ත ලක්ෂ සංඛ්‍යයාාත ගොවිජනතාව අතර වැඩි පිරිසක් ඉන්නේ වීගවීන්. එවගේ අතුරුභෝග වගා කරන පිරිසාතරත් ආහාරභෝග වගා කරන පිරිසාතරත් වැඩි පිරිසක්ඉන්නේ වගාවේ නිරතවෙච්ච ගොවිජනතාව. ලංකාවේ සෑම දිිස්ට්‍රික්කේකම අඩුවැඩි වශයෙන් වීගොවිතන සිද්ධ වෙනවා. විශේෂයම කුරුණෑගල වගේ එවගේම අනුරාගපුර පොළොන්නරු අම්පාර්ාවගේ දිස්ත්‍රික්ක වල විත රක්නෙවෙේ හැම දිිස්ත්‍රික්කයකම අඩුවැඩි වශයෙන් වීගොවිතන සිද්ධ වෙනවා. මේ රජය බලට පත් වනාට පස්සේ කුෂිකර්මාන්තේත් ගොවිජනතාවටත් විශාල අර්බුදේකට ඇද දමන්න කටයුතු කරතු හැටි විධ අවස්ථාපිට මතක් වෙනවා. අපිට මතකයි මේ ආණ්ඩු ආමට පස්සෙ තමයි වැඩිම ගොවි උදගෝෂණ රට පුර සිද්ධ වුණි. අමාත්‍යවරුන්ගේ පම්ඹයෝ පුච්චමින් ජනතාව පාරට බැහැල උද්ගෝෂණ කරේ මේ රජය පත්වනාට පස්සේ. අද වෙනකොට ප්‍රධාන වයෙන් ගොවි ජනතාව ප්‍රශ් ගනාවකට මුණ දෙනවා ඒ අතරෙන් වීගොවිතැනේ නිරත වෙච්චයසි අස්සන්නක් නොලබීම ගැනත් අමාරුවෙන් ලබා ගත්ත අස්වන්නට නිසි මිලක් නොලබීම ගැනත් අද පරපතර ප්‍රශ්නයක් රජයට හැමතිස්සම කරුණු පැහැදිලි කරමින් කියාත්පාල මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුුව කිරතමයි කියව නක් තිබෙන්නේ අද වෙන කොට ගොවියටට මට සෝද ගන්න සබංකැටයක් මිට ගන්නත් බෑ වීකිලවක් පවිකරල. වීකිලෝ දෙකක්කත් පිකරන්න ඕන සබං කැටයක් පවා මිට ගන්න. උදැල්ලක් ෘුපියල් තුන්දදාහකට වැැඩිය මිලයි. ඒවාගේ යන්ත්‍ර සූත්‍රවල මිල ගොවිජනතාව නවශ්‍යයේ යන්ත්‍රත්‍රවල අමුදරවමිල තෙල්මිල පෝරමිල මේ හැමේකක් මද දරාගන්න පුළුවන්කමක්. රජේ හිතුවක්කාර රසායිනික පෝර තීන්දුවෙන් පස්සේ කුෂිකර්මාන්තේටත් වී වගාවටත් විතරක් නෙවෙයි තේපොල් කුරුදු වැනි රැවිලි බෝගවලටත් විශාල බැලපෑමක් අදතත් සිද්ධ වෙලා තිබෙනවා. රසායිනික පෝර තහනමින් පස්සේ එළඹිච්ච පලවෙනි මහකන්නේයේදීම අස්වන්න සීහට තිස්සතකින් අඩුව ර ට පස්සආපු යලකන්නේදී වස්වන්න සීර්තිහෙකින් අඩ වුණා. මේ විදිර දිකින් දිගටන කන්න ගණනාවකද වීගොවීන්ට බලපෑම් එල්ල වෙලා තිබෙනවා. මේ රසායිනික පෝර විගටමින් පස්සේ දැන් මේ ගෙවෙන්නේ පස්වැනි කන්නේයි. මේකන්නේ දිවත් ව අස්වන්න යථතත්වයට පත්කරගන්න රජයට කිසිම වැඩ පිරිවෙලක් නැති බව පැහැදිවුවම් පෙන්න්න තිබෙන විශේෂෙන්ම කන්න තුනහතරක් ඇනතුරු මඩපෝර වණඩිපෝර එවගේ අනිකුත් මූලික පොහොර නොලැබුණු නිසා අස්වන්න අඩුවෙලා පාර්තා වෙලාති වෙනවා. ලැබුණු යූරයාපෝර වල ගුණාත්පක භාවේ ගැක් ප්‍රශ්න ගණනාවක් මතු වුණ වීඇතුරු අනිකුත් බෝගෝල ඇස්සන් නැඩුවීමට ඒ ගුණාත්පක භාවේ අඩුවීමක් බලපාලතිබෙනවා. තවත් ගොවිජනතාව අසරතාවයට පත්වෙන පීවරක් හුගේ කාලේ ආ්ඩුව විසින් අරගත්තා. මේ මහකන්නේ අස්වැන්න නෙළමින් තිබියදීම සහල්ලානයයට පනවවාතිබුණු බද්ධ අඩුකිරීමට කැිණට ීරයක් කරගත්තා. මේකත් අද ගොවීන්ට බලපානො. ඒ බදුසාහනයක් එක්ක ආනායනික සහල් තොග වශයෙන් රටතුරට පැමිණීමත් සමඟ දේශීය ගොවීන්ට වී සඳහා නිසිමිලක් නොලබී ගිහින් තිබෙනවා මහපරිමාන මෝල් හිමියන් කුණුකොල්ලියට වීමිට ගන්න තත්ත්යක් ගාරන හැම දිස්ත්‍රික්කයක දකින්න තිබෙනවා. එවගේ වලල්ි වින්ඩේට දැන් ස්වාභාවික මරණයක් කරම කරන්නට අන්ඩුව කටයුතු කරලතිබෙනවා ගොවිීන්ට වීමිලද ගැනීමට වියලවි මන්ලෙට මුදල් නිදහස් නොකරීම නිසා වීල්වි මන්ඩලේ මේ වෙනකොට සුද අලියෙක් බවට පත්තල. එවගේම අ්ඩුව ප්‍රකාශ කර මේ වෙනකොට වීල්ලි මණ්ඩලයෙන් ව මිලදී ගැනීමක් සිදු නොරනිසා වමටික්ටන් හැටහයිදාහකට වැඩි ප්‍රමාණයක් ටික් ලකම්වරු හහා මිරද ගන්න බව නමුත් ඒක නිසි වැඩ පිරිිවෙලක් සහිතව ක්‍රාත්මගෙන බවක් අදරක්ත් දකින්න නැහැ. ඇතවස්යේම වීකිලෝවක් නි්පානය කිරීමට අද වෙනකොට රුපියල් එකසි තිහ එකසිය තිස් පහක් අතර මලක් වැය වෙන බව තමයි ගෝවිජනතාව ප්‍රකාශ කරන්න. න අද එවැනි මිලක් වීවලට ලැේෙන නැහැ. එනිසා ගෝවිජනතාව තවදුරටත් නායකාරීෙන් බවට පත් වෙලා ඉතාම අසීරු තැනකට තමයි මේ ආන්ඩු විසින් තල්ලු කරලා තිබෙන. එවගේ වී ගොවිය මුහුණ දෙන තවත් අර්ගෝදයක් තමයි කුඩාහා මධ්‍යපරිමාණ වීමූල් පන්දාහක් පමණ රටපුරා තිබෙනවා එයින් දාහකට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් වැසී ගිහින්තිබෙනවා ති මේ තත්ත්ය යටති ඉතාම බරපතර තැනකට අපේ වීගොයි තැන පත්වෙලත් තිබෙනවා අපි කියන්නේ රටට බත සපේන ගොවිය ගැන මීට වඩා අදහන යොමු කරන්න කියලා ි රජයට දිගින් දිගට මතක් කරනවා. මඩ සෝදාගත් කල ගොවිිය රජකමටත් සුදුසුයිකිලා අතීත කියමනක් තිබෙනවා ඇත්තවසෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ගොවයා රජකරවන්න කලින් අඩුම තර්මය ඊළඟ කන්නේ වගා කරන්න පුුවන් තත්යකට අපේ ගොයියනතාව පත්කල්ල දෙන්නකින් ඉල්ලීම අපි මේ වෙලාවෙත් රජයෙන් ඉල්ලා හිටිටෝ. අවසාන වශයෙන් මං කියන්න කැමිති ඉස්සර තිබුණ ජP කඩයි දැන්තිබෙන මාලිමාේ තියෙන වෙනස්ස ගැන අද බොහෝ දෙනෙක් කතා කරනවා. ජPී කඩේ ඉස්සර විකුණුවේ දෑකැති මිටි විතරයි. ඒ කාලෙ හමුදාව ඇලජික් පුද්ලික විශ්වවිද්‍යාල ඇලජික් ඉන්ඩියන් බඩු ඇලජික් ඒවගේ ඇමරිකන් බඩුත් ඇලජික්. හැබැයි දැම් බලන්න ඒ මාලිමා කඩේ බවට පත්තු නැම් පස්සේ දෑකැති මි හැර සේර බු කරුණ ැක් බ එක පත් ති බෙනවා. දැක වැඩියීමම විකරණන්න ඉන්දියෙන් බඩු එවගේ ඇමරිකන් බඩු ඒකාලේ හමුදා පවුල් ඇලජික් වුණට දැ හමුා පොු නැතුවම් බැරිතත්යක් දාද වෙලා තිබෙනවා. ඒගේ පුද්‍ය පුද්ලක විශ්වවිද්‍යයාල ප්‍රමෝට් කරන තැක් බඩ . එනිසා අපි කියනවා ෆස්ුක් හීන නිමවෙලා ඊළඟ ජනාධපතිවරණය ප්‍රතිඵල ආහම කඩ ඔක්කොම වැැහිලන හැටි නතාවට දකින්න පුළුවන් වේ කියගෙන එක ඒකට වැඩි ඇයතක් යන එකක් නෑ මේ වර්ෂය ප්‍රදාන මැතිවරණයක් පැවත්වන කොට කාටත්තේ තත්ේ දෙදකගන්න ලැබයි කෙනෙක අපට කියන්න පුුවන්කම තිබෙන ඒක්න අපේ වනේ ගක් නෑ. මොකද ඒ වෙනසක් හැරි අපි දකින්නෑ. එකම පවුලේ රාජ පක්සල හෙමෙ කරලා ප්‍රධාන අනතුර තියනක වෙනසක් හර අපි දකිි නෑ. අපේ පක්ෂේ හෙම එක තැනකට සීමාවවෙච්චි කක්නෙේ. අපට හොඳ නායකකිින් පපුදු ජනතාවගැ ලොකු හැඟීමක් තියන හොඳ කැපවීමක් කරන්න පුරුවන් අවංක ඌමනාවක් රට වෙනුවෙන් තිබෙන නායකෙ කපටඉන්නවා. ඒවගේ වි . වගකීමම් බාරගෙන බිවිධ පලාාතලින් මතුවෙච්ච හොඳ නායක පිරිසක් අපේ පක්ෂේතු කි එ පගේ කෘතියාධිකාරීමටක් ැරුණ. පොඩිපොඩි මත විවිධ අදහස් ප්‍රජාතත්‍රවාද දේශපන පක්ෂයක් හැරිට විටිමිට මතු කරවා. එෙම නැතුව. ලොකු බෙදීමක් පොහොට්වේ වගේ කෑලි කෑලිවට කට ගිය ගතයක් අපේ පක්ෂ ඇතිනෑ නැති පොඩි අදුුපාඩුකං හොදේවල් නරකදේවල් ඕන දෙයක් දේශානක්ෂක විටිමිට සිද්වන. කොමන අතස්ුවම් පොඩි පොඩි දවල් සිද්ධ ුන අපි අවශ්‍යවස්ථාවද එකමුතුව ඒ ජනතාවගේ සහ පක්ෂිකීගේ අ්‍යාශයන් ස්්ටකරීීම සහ පෙළ හන තත්යක් ප පක්ෂ තුල පැරියු ක්සත් ජතික පක්ෂගින් කොහෙද හිටකත් කියනක පහුගිය මහමැති වර්ණති පෙන්නුම් කර සතරක් ගත්තේ කෞද ජාතිකලයිස්තු මන්ත්‍රකමගට සීම වුනේ කෞුද ගෙනෙ කවරුද එහම තැනින්තනෙන් අහුලගෙන ගිහිල්ලා ර සීමක් පත්තුව කියලා. අපි නං ඒ කිසිලෙසකින්වත් දකිනිනෑ ලොකු බලවේගයක් කැටීර්. ඇත්තවසේම සමගි ජන බලවේගේ මේ වෙන කොට ට රාම ය ිී ල රසව වන පිරිස දක්ක හම ඉතා පැහදිලි කාටද බලවේග ීක. ඇැන් අපි කාන්තා බල මණ්ඩල පවත්තනකොට දිස්ත්‍රික්කයෙන් විතරයි ඒකට සහභාගවයෙන. සමාර්දේශපාන පක්ෂල වගේ රටවටෙන්ම සනගැදලා සෙනක පෙන්දන සිරිතා කපිල් පක්ෂේනැ. ඉනිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා නිරන්තරේම පදු ජනතාවතර ගැවසුනු හැමදාම හැම තැනම ඇවිදින විවිධ ශේෂස්ත්‍රවල පිරිස් ඒකරාශී කරගන ගමක් කැන නායකෙක් කෙනෙ අද පැදිියුව ප අප එකක තවියෝගයක්න අපි අපේ සංවිධන කටයුතු සිද්ධ කරලා ජනතාවගැන විශ්වාසයක් තියනවා. ඇත්තවසේම අපි තමයි නිකම්ම ප ට තු ති ප්‍රතික්ෂක. අපි ජනතාවගැෙන විශ්වාස කරන දේශපාන පක්ෂයක් නිසා. එනිසයි අපේ නායක ප්‍රකාශ කරන්නේ සක්විති රජකම ලැබුණත් ජනතා අනුමැතියෙන් පොදුජන ආශිර්වාදයෙන් තමයි, ඒ අනතුර භාරගන්න කියල. අපේක ඔපපු කරන ඊල්ළඟ ජාතික මතිවරණයක. ඉනං සමීක්ෂණවලටත් වඩා විශ්වාසේතියන්නේ චන්ද ප්‍රතිඵලේට. අප දැඩි විශ්වාසයක් තියෙනවා චන්ද ප්‍රතිපඵලය තුළින් ඉහළම වාර්තාව අපි තියෙන බව. ජනතාව කරෙහි අපි ලොකු විශවාසයක් තිල තිනඒ ඒග ප්‍රති නක ක්‍රියාත්ම කරද ටිං විට ඒක ප්‍රතිපත්ති අනුගමනය කරමින් ජනතාව අන්දවන පක්ෂයක් කියනෙක විතරයි අපි පෙන්නම් කරන්න. ර් මවයා මාතිහ පවනවා කඩ රටක්ට ජකඩහදා නවන විශ්්‍රාම ක පටිවැඩි කර අස්වසුමක් පවල පලස්ථාගානය ලක්ෂ විස්සකට දෙෙනවා මකාට කරන්න පුළමම ජ වජරවරට මැත්තුමා කියනගෙන පීතරම් අවධානය මු කරන්නෑ. තු ි කේ පකාසරන එකක පුර රන්ද ොන ලක්ෂ සීයක් ගන්නවායි එකඒකද උදේ ේකගනක් න වරතව ගාක් කියේනො. එතුමාගේ ප්‍රකාශවලට එතු දිස්ත්‍රිකේ ජනතම අවස්ථා කීපක දුත්ත්‍රරදී තුම ස හර . අධිරණය විසින් දෙන තිහිදු පිබඳු අපිදෙම ේෂ සක්න ඒ පිරිිබඳු අධිකරණයෙන් අවශ්‍ය කටයුතු කරයි. ඒ පිරිිබඳු තීරණය කරන අපිනෙවෙේනි. හොඳයි බොහොම ස්තුූති. සබුදැසනක් මැතිවරන සම්බන්ධයෙන් කතිිකාාවක් ඇතිවෙෙද්දී දනාධිපත්තුමා උත්සා කරනවා අන්ති මෙතුමාගේ තුරම්පු දෙකතුුණ මේ බෙලාවේ ඉදිරිපත් කරලා. ඒේ හෝ ල රක්ගැනීමේ ප්‍රයාත්ය තුමා ඉදිලයි ඉතිං එතුමා ළඟදිම දැම්ම ඒ ප්‍රයාත්නය තමයි මැතිවරණ පාල්මේන්තු මැතිවරණ ක්‍රමය මඩේ දදා හෝදහෝ දහිටපු මාතෘකාවක් නැවත කාර්ලියයට ගෙනනල්ලා උත්සා කරනවා ඇතුමා නැවත්ත යම්කිසි ආකාරයකින් කුතුහරයක් චකිතයක් ජනතාවතුළ ඇති කරලා ජනාතිපති මැතිවරණය ජම්මාකාරයකින් ඒ සම්න්ධින් ව්‍යාකූල තත්ත්වයක් ඇති කරන්න එතුමා උත් රන නතාවගේ සිත්වල එකක ීති්‍යයනු කූල වනවේ ති්‍යන කල කරන ොන් නව. නිවාාරයෙන්මදන පි මැතිවරන පැත්වී යුතුවෙේ . ඒතුමාමගේ අතේ යදයක් නෙවේ, අපේ අත යන්ද කුත්නෙවේ කාගයව අතේ යෙන්දයක් නෙවේ. අධි කරන අතේ තියනද කුත්නෙේ නිවාරයම ව්‍යවස්ථාපිතව අනිවාරයම සිදුකල යුතු කාර්ය භාරයක් වශයෙන් ඒ මැතිවරණය ඒ අදාල න පැත් යතුයි ැතිවන කොමිසම්මට. ඇතුළුව හි අදාාර නිරධරින් ඒ ආකාරයම දැනතිිපති මැතිවරණ පැත්ති යුතුති. එතකොට මේ වෙලාවේ මන්දැක්ක ඇතුමා ප්‍රකාශ කරනවා විධ පක්ෂවලඒවගේම විශේෂෙන් මට අපිට බලපාන. ස්ජB එක සමකි ජනබල වේගේත් යම් පිරිසක් එතුමා ආරාධනා කරනවා කියලා මන්දැක්ක ඒත් මගින් යම් පුද්ගලෙ කැහ හම දැත්ති නොදගේ එතුමට ආාධනා කරන්න පුළුවන්. එතුමාට යම්කිසි චකිිතයක් සැකයක් ඇති කරමන්ට පුළුව හැබැයි මේක මාස ගාන කෞුරුදු ගාන කියන කාරයක්. ඇති සිදු වෙන දෙයක් නෙවෙයි. එතුමා සිහිහන මමනදයක් වන්නඩ පුළොන් එතුමාගේ අන්තිම තුරම්පු දෙකතුන මේ ක්‍රියාත්ම කරන්නේ. එතියිං විශේෂෙන් මෙයට හේතුව තමයි එතුමාට සීට පහක වගේ සන්ද ප්‍රමාණයක් තමයි රටේ තියෙ මේ වෙනකොට. එතුමාට කලින් තිබ්බා සියට තුනකවගේ ප්‍රමාණය ඒ සියට තුන ලැබිල තමයි එතුමාට ආාසයක් හිමි නෝනේ. ඒ බන හත නැම වාස නැතම ඇතුමට ලබුණන ඉතිං ඒක සීියට හතර සියට පහ වෙන්න පුළුව.ඉති ඒ සියයට පහක චන්ද තියන මංහිතාාන කිසිම දිස්ත්‍රීකියකින් ජයග්‍රහණය කරන්න නමාරෙනවා. එතුමාත් එක් තිවා විශාල පිරිසක් එක්ධාති පක්ෂය පරණ මත්‍රවර විශා පිරිස තු මත් ක්කිින් ඉති ඒ මන්තරයෝගගේ එකන දෙ ෙක්ත් පාලිමේන්තු වන ක්‍රමේද හදාගන්න සිදු නැතුමට. ඉතිං විශේෂයෙන්ම කිසිම වෙන පක්ෂකින්. එ නැවකට මහිතන් නගින් නෑ මුලේ තියන මනුස්සේ. ඒ වගේම විශේෂයෙන්ම ශක්තිමත් පක්ෂයක් ලෙක්ස සමග ජනබලවගේ මේනකොට රටේ ව්‍යාප්තමමින් පවතිනවා හොඳද පිරිසක් දක්ෂ පිරිසක් හැත්තැහත් හැත්ත හතට පසුව නැවතේ කැබිනටුව නිර්මාණය කරන්න පුලුවන් පිරිසක් අපි එකතු වෙලා ඉන්නවා වැඩ කරන්න පුළුවන් හොරකා නොකරන රටට යම කරන්න ඕන කියලා තින්දු කරලා තියෙන පිරිසක් අපිත්තෙක් කඉන්නවා ඉති. ජයග්‍රහණය හමුවේ මංගහිතන්නේ රයින්ලික්ෂ මහත්‍යයක් බලාපොරොත්තු වෙන එකක් හෝ දෙකක් හෝ අපින් යැයි කියන බලාපොරොත් එතුමට අයින්කරගන් සිදන තායික් වින් තව මස එක හමර දෙක් කැරගෙනකොට ජනාධපතිවරණය පැමිණෙනවා.ඇ එතුමට තියෙන්නේ රාජපක්ෂ කඳ වරේ එතුමාට අපේක්ෂකතය ලබාගණන්ඩ පුළුවන් කියන ඒ සටන එතුමාට ජයග්‍රහණය කරන්න පුළුවන්ද බැරිද කියනක තමයි ඉදිරිටන ප්‍රශ්නය වෙන්න ප අපිට අාදයක්න තු ට අදලන. ති එහිදී මේ වන්නකොට පොහොට්ටුව නොයෙකුත් කාරයි තුමට ඉදිරිපත් කළ තිනවා. එදරරි තුමත් ඒ පොහොටටුවත් අතර තියන ප්‍රශ්න නිරා කරණයරගැනීම තමයි මේ මාසකහිපේ තුළ සිද්වඩ වෙන්නේ.ඉතිං අපිට අපි විශේෂෙන්ම විශාල ජනකායක් බලාපොරෘත්තින අපි පස්ේෙන්ද අපේ සන්ධානය අපි එළිදක්ව්ඩ. ඒවගේ බලාපොරොත්තුන මයි දෙනයට ඉතිහාසේං ආරධන කරනය වගේ මිල්ලයි්නවා ැතිදින පවත් වාන වෙන පක්ෂි පසරදාගන්නි කිය පුත්ුණොද ච්‍ර ශල සැනග. අප මෛදිනයටල් බලාපොරොත්වෙනවා සම්බධ කරගන්න. ඉති රටේ තියන උනාන්දුව රටේ වෙනසාක් පෙන් ඕන කියරතින නන්දුව රට වැටන නදරෙන් ගොඩගන්නඩ පුළුවන් කියනේ විශ්වාසය තුළ විශාල ජනකායක් අපිතක්ක මැයිදිනයට එකතු වෙනවා. ඉති අපිට ජනතාව එක්ක් හලස් දාහකට අධික ප්‍රමාණයක් ඉති ඒක අපිට පාලනය කරගන්න තමයි අපි තියන සිදුවවෙෙන් මයිදිනයේේදී. ඒ හදයි බලාපරොත්තිනවා ඒ තුළින් අපේ ඕන මැතිවරණයකට ඒ ජයග්‍රහණය සඳහා අපේ යන්ත්‍රය ශක්තිමත් වෙලාතිනවා මේ වෙනකොට. එය බලාපොරොත්තිනවා නතාවට ශක්තිය තුළින් පාාවෙන ශන්ද ප්‍රමාණය. හොඳර හිතල බල්ල. අ ගෝටාබේයට සිදන අනතුර ත තු රගන්න තු කාල් දගින් දති ගටා ද මහත්්‍යාව කොඩ යරගෙන රට බේරගන්න කියලා අදදැගීමක් නොමැති ඒතුමා මේරට ජනතිපති කරලලා මේරට විනාස වන විනාසනා කියන් අවරුදු හැත්කාන්නම මහිතන්නේ ඔක්කොම රිනාාත්මක දේවල් ගත්තත් ඒ අවුරුදු හැත්තෑව තුළම න කුත් ාකය වින් ගත්තු රිනාාත්ම දේල් ක්ොමට එකතු කරත් ගෝටාේ රද පක්සගේ පාලන කාලය තුළ වනු රිනාත්මක භාවය කට එකතු කරන්න බෑ මහිතන බංගලා දේශයටවත් පකිස්ථානටවත් ඉන්දියාවටවත් හිමකුණු පහරක් වැැදුන්න. ඒ අකුණු පහර වැදුන අපේ ජනතාවගේ මංහිතන්න ඒ. අවාසනාවද තිීද න් මො ීදක් කියල කියන්න එත්න ේශපාල ගන්න තිේද. ඒතින්නි අවාසනාවන්ද තිීන්දු හින්ද අපිට ඉරණ මත් වනාා ඒහින්ද මම දකිනවා ඒ වගේ සුළු පිරිස් නැවතත් ඒ ට්‍රෙන්ඩක ඒ ඒ පාරේ පොඩ්ඩක් යන පිරිසකුත් මට දකිනවා. දෙ විශේෂෙන්ම පිටරට ඉන්න ජනතාව ලංකාේ දේශපාල සම්න්ඳර ගුණන්දුව දක්නකොට මේ වගේ ගෝටාවේ රාජභක්ෂට ඒ දැක්ක පුසාහයකේ යම් ගිලෙට දක්ලා අපි බලාපරත්තුවෙන ඒ රට බිහි කරන්න අප බැරිවේ ඒ වගේම විශාල විනාශයක් මේ තියන ආද අපි තවදුරට දොරල් බිලියන සියකට අධක ප්‍රමාණය අපි නයගේ ව්ඩුවන ති අය ප්‍රමාණය ගෙ වන ආකාරයක්ි ඉතා ඉක්මනිින්ම සක සණ්ුවන ොද නාය වන්ඩ සිදුවන අපිට තවරුත් දෙගත්තුුණනක් කියනකොට ඉති මේ රට අපි දියුණු කරන ගමම් ඒන අය ප්‍රණය කළමන කරන කර ප සිදුව න ඉති පරත් ව ක්ති ප ට තින. අපට ඒ ඕමනාවතියනො තයන් බලාපොරොත්තුන ජනතාව ඉතාමත් විශක්ෂණ ශීලීව. හොඳට හොඳර හිතලා ආවේගවලින් නෙමේ යහ මෙහට දෙමු කියෙල්ලමේ. මේක අපට අනුහරෙන් පසම හැමලම් කියෙන්දත ගැන පොඩ්ඩක් තුමාල සැකිලිමත්ව. JR ජයවර්ධන ප්‍රේමදදාසස් ගාමි දිසානායක ලි ඇතුලක් කොදර රාජන් විජේරාත්න රොණී දමේල් මේ නායකවන්ට පස්සේ අපිට අනුහතරට පස්සේ එවැනි. ඒක ිරන්න අවස්ථාවක් ලැබුණන්නෑ ක්ත් දාාති පක්ෂේ ප්‍රමුක සජබේට. එඇති මේකතයි ැලයි අවස්ථාවට පින එඒ අවස්ථාව. යවස්ථාව ලබල දුන්නොත් අපි පොරොන්ෙනවා ඊට වැඩිය. ඒ යුද්ධ තියෙන කාලෙක ඇතුමාල්ල මේයටට සංවර්ධනය කර අපිට හෙනෙමේ. ඉන්දියාවත් ඒඔට පටවල් සංවර්ධනය සීක්‍ර සංවර්ධන ලබන ගාම අපි ශක්තිමත් පදනමත්තින ේයටට සංවර්ධන කරන්න පුලුවන් ංකොලොත් භාාව එකක ප්‍රශ්නයක් තමයි හැයි ඒ ංකලොත් භාවය අපිට සමනය කරලා. ර දුණු කරන්න පුලුවන් අපිට දිශාවකට අපට යන්න පුුවන් ශක්ති පට තියන ඉතින් අප සිදනන් බලපොත්තිනවා ඉතාමත් බද්ධිමත්ම කයිවාරුවට නෙමේ කයිවවාරකෙහට වැඩ කරන්න බෑග බතුමාල හොට එක තේරුම් ගණඩෝනේ කටිං බල හිටවට ඒ නිකක් නෙම අපේ පැරණි සිංහල කියන්නේ. කටින් බතල හිටවවට ඒ හරියට හිට වන්න ගියොත් ඒ කාරය බාරය කරන්න බැ මටවුත් ි න් අදක න්න ැ ට මිට න් පුළුවන් කි ට. අදකීම තින අවරුදු ගානක්. ඒ වර්ෂාව කාලගුණය පොහෝර ඒ සන් අද තියන පුදගලට තමයි. ඒ අනිවාරෙන් කරන්න ඒක සරලදකුත් හෙමන. ඉතා සංකීර් දෙයක් කරන් රටවල් එක ගනු දෙනු කරන්න. නය කළමනරනය කරගන්ඩ ආයෝජන ගේඩ ටංවර්ධනය කරන්ඩ වට තාර්ථක මගින් ආයජන ලංකාවට ගේඩ අධ්‍යාපන කරමය දියුණු තාක්ෂණය හරහා. උසස් කරන්ඩ වෙනස් කරන් සෞ්‍ය ක්‍රමය වෙනස් කරන්් දියුණු තාක්ෂණය හයකතු කරගන්න මේ සඳහා ඉතා හොඳ මන ක් ති බදධ ති අවදධ තින ප්‍රතිාත්තිය තියන පුද්ගලන්ට මේ අනිවාරෙන් බාදීතුව. ය බලපරත්තියන මෙ රට ජනතාව මෙවර අපි හරි මාර්ගයට අපි රන්නේ කිය බ දැවතුමා. है न ने बाु कररे बहुत देने कपी त किන්න इති जनातिපत्तु मात्य अतल सै नेෙक देන්නने ැति पोड़ी वासी लाबा में सඳा मैं ति ट අප ම ंति ने मति र त त අප ම मමनाए සම් ර ුද්දයි ම ැ තු ට හෙම කටේ ගන්ඩ වාසසිට අන්ති නක ැති දරල පිත් එක එකතුන කට්ටේ ගන්ඩ පාන ම න. ඉති ඒව පි මයි ික් මත්ේ ජනාතිපතින ජනාතිපති බලතල ේද ඒම බිදා ගන්ඩ යෙන් පොටි පොඩි වා සි ගන්ඩ. අපි නොකරට මටහෙම උනක් නැති ට හ ප්‍රති පත්ති ගරු ප්‍රතිපත් නොවන. ඒහි බට පත්තනන්න බපුලුවන් විශාල පිරිසක් සියයට රටඉනසිට අනුවගේ ඒගේ පුද්ගලියෝ. ඉතින් බතුකර න න ගත්ොත්තේ ොබතුමාට බලාගන්න පුලුවන්වෙේ දිගම්බ මැත්තුමත්තක මද කතා කර අතලිස්දා රදික ප්‍රමාණයක් මයිදින තිතුම ලාපරොත්තිනො අපිත් අපිට තයන් වෙන ෝම අන්ඩ විදික ල අපිදන්නේට ැස්වීමට ඒවගේ මනිකුත් නායකයුත් මම මෙ අතකත් කතා කරයියේ මං කවද අපේ පස්සර අපේ ඒ කක තුමත් අපිත්ක සමන්ද නතුම කිවේ ප්‍රශ්ණක ර කරගන්න අපට අවස්ථාවක්දන්න. සේලු මන්ත්‍ර ර පි න්ති ශෂමේ සු පක්ෂ වලන අපි ඒගොලන් අප යම කි අවස්ාව බ ක ගොලන්ගේ ජනාව යි පාසික මිටකරගන්ඩ ඇතම ඇත වශයයි ආන්දුවේ සහයෝ ම දුක්කත තත්වක තුකර ජනතාව. ලංකායි හහිත ඩුවම පාස කන්තියන්නේ දනතාවට ඉති දනතාවටනම්. කාත්තෙක ඉඳදල හරි පාසු ගන්ටික ලබල දුන්නට අපේ විරුත්තාවක් නලද පක්ෂ තරතුර හැදදාාව තිබන ඕක ටඩ ද මඩ න තතුර ෙනස්කරද තරතුර න ඇතුමල්ලගේ පක්ෂණ ඇතුමාල්ලගේ රටනය මේක කලින් තිබ්බේ. එ ඒතුමාල්ලට තනතුර රොනෑ. එතුමල්ලගේ ඩිනස්්ටියක. එතුමාලගේ ජීවන ගෘරතිය. එතු මාල්ලා ඉතුල් ජීවත දශපාලන. ඒ මේ නතු ස ජ සිහ තනතුර න හැන ටාගෙන් පුරුව නාම රජ පක්සලට අයින්වෙන්ඩ බෑ අයිුණු ජීවත් එට බෑ එති ඒ රාජපක්ෂ පවුලට මේක දේශපාලන කියෑන්නේ බිස්නස්සක ෝකගේ නාමලා පස මහත්කගේ දරවුවට මොකට තනතුරද ඉවටි ත වස. ඒ ප්‍රටේ ජනතාව මේ බත්කාන්න ජනතාවක් ඉන්නවනං මයිතන චන්දයක් ගැවෝත් ඒ සදගා නසයක ළඩුව පරක්ෂ කරන්න වෙනවා රටා ටලයි නගද ලයි් බිල ගේවාගන්න බෑ වතුර ිල ගෙවාගන්න බෑ ජීවත් ෙන් බෑ දරට මට ආරංචි සමර ගෙවල්ලල කොල තම්බල කන්නේ මේ කඩ ඇත්තරක මේ අතිශෝක්තියක් නේ ආරජක් හතය මතකතිේ ඒදස සැපද දැන් සැපද ලනු ලාබ දාලලාබද කියලා හපු. උච්ච විනාශද මේ රට කර බලන්නකු. තමන්ගේ පවලට කණඩ බොඩ දෙන ට නාසකර ියන විස්දක්ක අනාගතය මිලියන් විස්දගේ. සිහිනය බොඳධ කරලදාලා විනාශකර. ඉතින් මේ මචර දක්ෂරටක් මෙචර වාසනාවතරට විනාස්කරට පුළුවන් කියෙනෙ කොච්චර ඩගාරක්ටිට ු. මේක විනාස කරන්නට බෑහිම ඉච්චරටක මේ වාසනාවන්ත රටක් භූමිය පොඩි කාලගුණිය හොඳයි සරුසාරයි මේක නිකන් ඇටයක් වැටනත් පැලවෙන රට. ඉතින් අපිට අවරුත් තිහක් මේක සංවර්ධන කරන්න අවස්ථාව ලැබිලනෑ. දක්ෂනායකගේ ටෙඩ රන්ල්ලික්ෂසි මහත්ම ඉඩ සලැස්සවන එතුමාගේ. මේ බලතන්නාව හින්ද අවරු තිහා රාජපක්ෂ මහතුරු පිනුම් ගැහවා. එති මේ ජනතාව තේරුම් ගත්තු. පට කන්න ඩ අයි කර ස ජ සි න හ බලට පට කන්නඩ අයින් කර හොද ්‍ර පත්ති ර රන්න ල. විනාසකාරද කරට විනා කරනද මේක මේ දුණ කරන්න පුළුවන් එකක එක අනස්සේයට හම නො තර. එක ජේයාර්ගන එක ගම් නය කන එක ලිඇතුල ද බි. මේක අනිවාරයම මේක ජයරනණ කරන්න පුළ රට. ද රක් ද හත්ය අවරු හ ද රන්න. අපිට ිිය දක් කිය වාසනාවන්ත රට මොනව නොකත් සුද්ද න ලක්ෂ විසි පහත්තිය නික හි ේ මිනි න්ට ආදරේ ුද ක් ි ලක ල ක් යන සුද අඩන අඩ බෑය කියලේ ගයි ල තක් ගයිල් ල ආද හ මොක්ද ලංකාව ේෂ ි ග දරේ. ි ිනිස්සු තියන නුස්සකම ඉති මේක මැති අපිට මේ රදි ුණු කරන්න ඇති මේකට අවශ්‍ය කරන්නේ උමනාව තියෙන කයිවාරුවන මේ කටවත් බයිනය කන මේ වැඩ කරන්න පුළුවන් යම් වැඩ පිල්ල ඉදිරිපත් කරන්න පුළුවන් පිරිසක් මේකට අනිවාරම ඔළුව පාවිච්චි කරල ආේකශීලී වෙනේ නැතුව අපිට ආේකිශීලී මාතෘකා කතා කරන්න පුළුවන් ඕෝකෙන් අපි හමිතම් පැරදුනේ වඳ කොත්තු මොනුන්ද මන්දනෑ නයි ආවා. ආප නැතිගෙන්න්නේ පැණිගෙනාවත් දම්මික මේ වගේ මේ වගේ රට ඉතාමත් පහත් අත්වයට තමයි අපේ ජනතාව පුරුදු කරේ මේ දේශපාලේ බලඩ ජාතිකත්වය වික්කා ආරක්ෂාවික්කා ඔක්කුම් බොරුවන කරන්නේ අපි ොච්චරකිවද ජාතිකත්ය විකුණන්නේ රට ජාතිගෙන වැඩියෙන් කතා කරන්නේ තමන්ගේ ව්‍යාපාර කරගඩ බලන්නකු රටවල් ඔය හැම රටම ජාතිකත්වයගෙන කතා කරන්නේ තමන්ට මේකින් යමක් ගරගන්න ලුවන්තම ජතිකත කතා කරන්න. හොඳ ජාතිකත්ය තිෙනමිසු තමන්ගේ ජාතිය වෙනින් වැඩ කරනවා. කියවගේ වෙන්න. තමගේ ජ සීලාක ජාතිය මේ කක්ම ික දියන ු නැතම් ැවෙන ද බ. ඉති මේක ජනතාවගේ ආවේගවලට ගහලා මේමයි තමයි අති මවෞරුතු ගානම ඒ රලක්ෂ මහත්ම එකකට උදව කර ාවගේ තුමා බටහිර ක්‍රමේට නතු තත්යක්ක් ඇතුමාක් පෙන්න්න තුමාගේ ඇදුමෙන්. එතුමාගේ කල් ක්‍රියාවෙන් තුමාගේ ක්‍රිය කාලා. රජක්ෂගේ අදක්ෂ පවුලකට පුළුවන් ගුණා බලටෙන්න්ඩ ගොඩක් පෙලාවට රලික්ෂ හත්මයාගේ ඒ තියන අදක් ෂාාවයතුනේ ය බලපර අප ආමර ඉවත් කර තුමා තුමත්ක තු හන මත රු පි සට කරලා මගේ ජීවිතයම කැපකරල තුමා ඉවත් කරල අපේ පක්ෂය සියලු දනම. අය තුමත් එක් එතුමාගේ මේ දේශපාලනමය අන්තිම කාලය. අපි නැවත බාපොරත්තු අක්දධතේ පක්ෂ පුුණර ජීව මේ ද සි අතරෙන් පස පටන්ගන්න. ම කියන්නේ දශපාල තොරව හොඳ ඩක් කරන මනුසේ. මොනවා යමක් ලබාද න ැන් ඇත මදක් ඇතු අ මවරට හල්කක් බදනකට එකරත් මඩ ගහල තිබබ. මේ අපි ැත්තින් කර වල තුම මවර හ ොවා දො හ ජව ෙිැ දන් න ද නත්ත න ාවට ි යි අපිට ම ක ද කිය ල ම ද ද තින. නත ල්ල අපට මොහර ලබලද අපට ජවත් න්නඩබෑ මොවාරි සහ ල්ක් තු ලබපුති අපි දන්න බැ ය අපට හැලි දද ද අපට දැංකරන්න පුලුවන් ජීවත් කරවඩ ඕන් නිස්රුම තිය හින්ද ඒ කරන්න එතුමා කරන්න මේ අමාරු කාලේ මොනහර යම් දෙයක් එතුමාගේ සුවත්සාහි ආ්ඩු සල් ඉනිවෙනි යම කරනවන චන්ද ලබාගන්නන්නෙමේ එතුමා ඔඕග මැතිවන චන්ද නොකරත් එතුමා කරයි මුද තුමාගේගේ ඇගේ තියනවා දැක. අවුරදු ගන එතුමා කරන දන අපි බාපොරත්න තුමා අනි්‍යේල්ල අපේ අනිතතේවා එතුමා අතෑරල න්නේනි දේශපාලන අපි සංවර්ධන ්‍යියප තුමත්ක් ම තිහයක් කතා කර. එක එකට තුමතේ කර එතුමා ගන ලකු අවබෝධතින සංවර්ධනය කරන කොද කියලා ආර්ථකගේ සබන්න තුමත්ක ඒවා කනගම තුම දවස පෑ උදේ පටගතතා ම කොලක දනොත් උදේ පහමට හට අයරය දොලා වනකක් ඩට දොහම එකකතම ඇතු නවත්තන්නේ. ඉතින් එහෙම වැඩගර මනස්සේ කෞරුවරි කමන්න. කරන්න පුළුවන්න්න ්‍යාරික ග ග හ ඉල්ලා තුමට ලළුවන්ගේ හ නතාව ලබද මහත මහිත නි මොනුවත් නොකරන මේකෙන් මහම්බ කරලා මේකෙන් ම කාල තමන්ගේ දරුවන් මේකෙන්ම ජීවත් කරවන කාල ක න්න න්න පුළුවන් මේ සම්බදධ ුද්ධ කතාත නීතියන කූල ත්වයක් මගේ සබන්ධ හස් කාශ කරන ලාපුරත්තු වවෙන්න ඒ මංහිතන්නේ විවිධ මත තියන ඒ සම්බන්ධ ඉතිං ඒ සම්බන්ධ රටේ ට අදාල පුද්ගලන් ගේ සම්බන්ධෙන් හරි තිද තිීරන ගනි කිය බලාපපුරත්න